සම්ම සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞතියා රූප හනයිය බෝදි සන්න්‍යවේදනය කරන තුමූ දායකත්ව සධර්ම දේශනාාව මෙිලෙසින් අරම්භ කරන්නට මේ සූදානම. ධරම දේශනාපාත්පාන්නට අපෙරෙම හත් අනුකම්පාවෙන් මේ දම්සභා ම්ඩපයට බැඩම කොට වදාල පූචපාද කෝරලයක්ගම සරන තිස් ගෞරවනය ස්වාමිට් වහන්සේ අපි සියලු දෙනාමයෙක්ව සාධනාධ පවත්වාා පිළිකානිමු. සාදු සාතු සාතු. මහරගම පතිරකොඩ පදංච්‍රි ජයන්ත ගුරු සිංහ මහත්මා තුශාර පිරිදශනී මහත්මය සහ වෛද්‍ය ලහිරු ලක්මාල් පුතනුවන් උපපොලිස් පරීක්ෂක නෝ් තරුණ පුතනුවන් සෙෙන්ට්‍රල් මූලයා යිත නේසේබේ නියුතු ඉසිත පංකචයන පුතනුවන් ඇතුළ පින්වත් පිරිිසයි උතුමු ධර්ම දේශනාව මෙලෙසින්මුණු ලෝකේයටම සංන්නවේදනය කරන්නට පින්බට දායයිකත්වේ ගෙන කටයුතු කරන්නේ එේ නම් අප කෙර මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සධර්ම දේශනා පවොත් වන්නට ගෞරවනය සාමිත් වහන්සේට අරාධනා කරනවා. අවසරයි ස්වාමිට් වහන්ස. සාසා සමන්තාචක්කවාලිය සු අත්‍රාගචචන්තු දේවතා. සද්ධම්මන් මුනිරාජස්සෙ සුනන්තු සග්ගමොක්කදන් ධම්මස් සවනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු අ බදත ධම්මස් සවනකාලු අය බදන්ත නමොතස්ස භගවතු අරහතු සබබදම්මි සු අපටহাතnyaනcaraස දස බලධරස්ස චතුವසාරජ්‍ය විසාරදස්ස සබ සතුತමස්ස ධම්මිසරස්ස දම්මරජස්ස දම්මසාමිස තතාගතස්ස ස্බഞුණු සම්ම සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස තා ගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ ධම්මි සු අපටි හතඥාන චාරස්ස දස බල ධරස් චතුවේසාරජ විසාර දස්ස සබතු මස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්සේ සද්ධර්මශ්‍රාවක කාරුුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බෝම ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව, අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටස. දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත්. ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා ජීවිතයට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරග්ඩත්. නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ අරලොවා ආයිති භවයකින් සැන සෙන්ඩත් අවසාන ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමහි බලාපොරොත්තුව ඇතුව ඒ බලාපොරොත්තු පාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානා නිසංසයත් ධර්මශ්‍රවනා නිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් රැස්කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසයත් විශේෂයෙන් හේතුවේවා කල ප්‍රාර්ථනා කර. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අංගුත්තර නිකායේ ංචක නිපාත පාලියහි සඳහන් වෙන පංගියාණි කියන සූත්‍ර දේශනාව මුල් කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට පිංගයාානිි සූත්‍රයේ තමයි ධර්ම දේශනාවේ මාතෘුකාව අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කෝටාගාර ශාලාවය වැඩයින්න දවසක තමයි මේ සූත්‍රයේ දේශනා කොට වදානි මේ දේශනාවට මුලපිරෙන්නේ පිංගියානිකෙන බ්‍රහ්මණ තුමා නිසා එනිසා සූත්‍රයට නමතියල තියෙනවා පංගිාණි සූත්‍රයේ කියලා භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාව වැඩ ඉන්න දවසක මේ ලිච්චවී රජවරු විශාල පිරිසක් ුදුරජාණන් වහන්ස ුණගෙහෙන්ඩැවිල්ල භාගිතුන් වහන්සට වන්දනා කරලා සේරු දෙනාම වාඩිුණා ඉති විශේෂයෙන් සඳහන් කරනවා මෙ ලිච්චවීන් කියල කියැනෙ බොහෝම ලස්සන රූපයක් තිබුණයනි තිය නිසා සඳහන් කරල තියෙන භාගිතුන් වහන්සේ පවා දෙවිවරු දකල නැත්තං විශාලාවී ලිච්චවීන් දිහ බලන්ට කියලා ඒ තරම්ම ලස්සනයි බොහොම අපූර ූපතක් ඒ අයට තියෙන්නේ මුල් උපත දෙ ඒ පිළිබඳෝ වෙනම කරුණු රාශිය ධර්මය පැහැදිලි කරලා තියෙනවා සමහරාය නිල්ම නිල්පාටයි ඇඟත් නිල්පාටයි ඇඳගෙනඉන්න වස්ත්‍රත් නිල්පාටයි පැළඳගෙන ඉන්න ආභරණත් නිල්පාටයි. නීලවර්ණයෙන් බැබලිැබි නිල්පාට වස්තයෙන් සැරසිලා නිල්පාට අබරණින් බැබලි බැබලි වැඩන්නවා. ලිච්චවින් බාගිතුන් වහසනක වාඩි වෙලා ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා ලිච්චවීන් මයිඒගොලො රතුපාටයි ඇගත් එහෙමයි වස්ත්‍රත් එහෙමයි ආභරණ තේමයි. රතුපාටක් බැබලි බැබලඉවා පිරිසක් මෙතන ඉන්නවා එ කහපාටයි රන්වන් පාටයි කියර කියනවා නිසා එවන්ම වස්තරයෙන් සැරසිලා එවන්ම ශරීරයකින් යුක්තව ඒ පාටිං මාභරණ දරාගෙන ඉන්නවා හතරවෙනි පිරිස සුදුපාටයි දවලවර්ණයෙන් යුක්තයි දවලවරණ ඇඳුම් ඇඳගෙන ඉන්නවා දවලවරණයෙන් යුක්තාාවරණ පැළඳගෙන ඉන්නවා. එතුොට වර්ණ හතරකින් යුක්තව ලිච්චවි රජවරු භාග්‍යතු වොහස පිරිවරාගෙන කූටාගාරශාලාග ඉන්නවා. ඕවනොවුන් දිහා බලනකොට විවිධවරණයි මනාම ලස්සනයි. හරියට නිකං විශාල දෙව් පිරිසත් බුදුරජාණන් වහස පිරිවරා ගත්ත වගේ. ඒ සියරු දිනාටම වඩා ඉහෙලින් බුද්ධාසන මස්තකයහි අපේ බුදුරජාණන් වහස වැඩඉන්නවා. භාගිත වහන්සේ ශරීර දහතුෙන් රන්වන් පාටයි. ඉති බොහෝ දේශනාවල්ල වල මේ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. හැබ අපේ රත්තරං දිහා බලල බුදුරජාණන් වහන්සගේ ශරීර වරන්නේ මේ පාට ඉලා අපිට අන්මාන කරන්න බෑ. තමයි භාගිතුන් වහසගේ ශරීර වර්ණය ජාතරූපවරණයි කළ සඳහන් කරන්නේ එත මොනවටද ජාතරූප කෙල කියන්නේ ජාතරූප කෙල කියන්නේෙත් රත්තරං වලටම තමයි ධර්මේ සඳහන්කර නොන රත්තරං වර්ග හතරක් සිංගී සුුවන්න කියල එකවර්ගයක් තියෙනවා අඟක් වගේ හෙදෙන රත්තර කාංචන කියලා තවවර්ගයක් තියෙනවා. පර්වතවල හෙදෙන රත්තරං හටක කියල තව ජාතියක් තියෙනවා. ඉ ධර්මය විස්තර කරලා තියනෙ කූම්බි විසින් එකතු කරනල් අද රත්තරං කියලා. ඒට අමතරව ජාතරූප කියලවර්ගයක් තියෙනවා ජාතරූපතියනෙ මහසාගරී.ති මේ රත්තරං වලින් හොඳම රත්තර ජාතරූප කියල තමයි සඳහ කරන්න. අපි ගාව තියෙන රත්තරං සාගරයෙන් ගොඩ ගත්තුවා නං ඒ ජාතරූප මහපොළොවෙෙන් හොයා ගත්තුවා නම් ජාතරූප වෙන්ඩ බෑ. ඉ භාගිතුන් වහන්සගේ ශරීරවරන්නේ රන්වන් පාටයි හැබැයි ජාතරූපෝල වරණයි කියලා කියන්න ඉති අපි ජාතරූප සමහරලාට දැකල නැති නිසා අපිට ඒවරන්නේ කොහොමද කියලා තේරෙන්නේ තේරෙන්නේ නෑ. එද ශරීරවරණ ඒවාග ාගත වහස දරණ චීවරේ අතිශයේ සුරක්ත වරණයි කළ සඳහන් කරන්නේ. රතු පාටයිනෙ මේ මනාරතු එකයි සුරක්ත වරණයි කළ සඳහන් කරන්නේ සුගත වහ චීවරේ. හොඳට ඉදුන නුගඵලයක් යම්සේ රතු පාටද එමනතන් හවසට සූරයා බැහැගෙන යනකොට කොයිවාග රතුපාටද භාගිතන් වවහස චීවරයේ ඒ වගේ කියල තමයි උපමා කරල තියන්නේ. රන්වන් පාට ශරීරයකින් යුක්තව රන්වන් ශරීරය වසාගත්ත රතුම රතුපාට චීවර දහතුවකින් යුක්තවෙච්ච ශඩ්වර්ණ රශ්මියෙන් මනාව බැබලන සියලල් දෙනාට ඉහලින් වැඩ ඉන්න බුදුරජාණන් වහස රැක්කහම. මේ පිරිසාතර වාඩිවෙලා ඉන්න පිං්‍යානි කියෙන බ්‍රහ්මණතුමාට හිතෙනවා මිනිස්සුන් අතර ඉට භාගිතුන් වහසේ මිනිස්සුන්ට වඩා උසස්. රජුන් අතර ඉන්නට භාගිතුන් වහන්සේ සියලු රජුන්ට වඩා උසස් දෙවියන් අතර ඉන්නකො, භාගිතුන් වහන්සේ සියලු දෙවියන් පරාජය කරල දෙවියන්ට වඩා ඉහෙළින් ඉවා. දෙ නිසාපි කියනවා දේවාති දේවයි කියලා. සියලුම සක්‍රයන් අභිභාවනය කර නිසා ඒ භවයකින් එක සක්‍ර දේවේදරයයි නමති කොයි තර සක්‍ර දේවේන්දරය හිටියත් කොයි කාලි හිටියත් සියලුම සක්‍රදේවේන්දරයභි භවනය කරනවා තනිසා සක්‍රති සකරයි බ්‍රහ්මයන් අතන හිටියොත් සියලු බ්‍රහ්මයන් අි භාවනය කරලා රෝපෙන් ගුණෙෙන් හැම කාරණාවන්ම බැබල එෙන නිසා බ්‍රහ්මාති බ්‍රහමයි ගිතු වහසිට සමාන රූපයක් මේ විශ්වයි තවත් කිසිම කෙනෙකුට නෑ. දෙවියන් බබුන් මරුන් සහිතලෝකි භාගිතුන් වහස පරාජය කරන්න සමත් කෙනෙකුත් නෑ ගුණෙන් පරාජී කරන්නත් බෑ රුවන් පරාජය කරන්නත් බෑ සීලෙන්ග පරාජය කරන්න සමත් කෙනෙකුත් නෑ අංනිසාමීලෝකි සියල්ලන්ට අසමයි සමානනෑ නව තුයි වචනය අපි සමයි කියල කියනවා අසම සම. අනික් සියල්ලන්ටම අසමයි. එතුවට සමාන වෙන්නේ මෙතෙක් අතීතයේ පහළ වන යම් කාලෙක වර්තමානයේ පහළ වෙන තවත් ලොව තුරා බුදු කෙනෙකුට විතර භාගතුන් වහසේ සමානයි. දේනිසාපි අසම සමයි කියල කියනවා. පිංගයන්නි බ්‍රාහ්මලතුමා සියල්ලං අභිභවනය කරලා රූපයෙන් ගුණේෙන් සීල තේජසින්, බැබලි බැබලි වැඩඉන්න භාගිතන් වහසසි දිහා බලල හිතේ ඉපදිච්චය නිමක් නැති ප්‍රීති වේගයේ නිසා. පිරිසා අතරෙන් නැගිටලා තමන්ගේ උතුරු සලුව ඒ කාන්ස කරලා බුදුරජාණන් වහන්සේ දිහාට හැරිල වැඳල ස්වාමීනී මට වැටහුුණ. ස්වාමීනි මට වැටහුනා කිය සඳහන් කළා. අපි භාගිතන් වහස මතක් කලා. පෙන්ංගයානි ඔබට වැටහේවා. දෙම සඳහන් කරහම පෙන්ගියනනි බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේට ස්තෝතිවන්තවෙමින් ගාථාවක් ප්‍රකාශ කරනවා. පදුමං යතා කෝක නදං සුගන්දං පාතෝසියා පුල්ල මවීත ගන්දන් අංගීරසං පස්ස විරෝච මානං තපන්න මාදිච්ච මවන් තලික්කේ මේ ගාතාරත්නය සඳහන් කරහම. ලෙච්චේ රජවරු පන්සීයක් මන වූ සලු පන්සීයකින් පංගයාානි බ්‍රාහ්මඇතුමාට පූජ කරනවා. තමන් ලබාපු සලු පන්සීයම තමන්ට ලැබුණි භාගිතුන් වහන්සේට ස්තුතිකරපු නිසා. ින් කියනි බ්‍රහ්මණතුමා ඒ සලු පන්සීයම බුදුරජාණන් වහන්සිට පූජ කරනවා එදර මේ ගාථවි සරල තේරු මට්ටික ක්සාකච්ඡා කළුත් පදුමං යතා කෝක නදං සුගන්දන් පාතෝසියාපුල්ල මවීත ගන්දා පදුම කියල කියන්නේ නෙලුම් අලට මෙතන සඳහන් කරන්නේ රතුපාට නෙලුම් අලක් ගැන. මඩේ හටගෙන මඩෙන් මිදිල ජලතලේ හරහා ඉහළටැඇවිල්ල ජලයේ නොගැවී මේ නෙළුම් කැකුල කෙමෙන් කෙමෙෙන් මෝරනවා. ඇැබැ මේ කැකුල මෝරන්්ඩ මෝරන්නේ මෙ කැකුල ඇතුළි සුවඳ පිරිෙනවා. මනාව මෝරලා මෝරලා විකසිතවෙඩ ආසන්න වෙලා මෝරලා තියන මල පාතෝසියා පුල්ල මවීත ගන්දා පාතෝව කියන උදෑසනන උදෑසන හිරවලිය පතිත වෙනවාත් එම මෙ මල පිපෙනවා. හැබයි මල පෙති දිගෑරල විවෘත වෙනවත් එක්කම මෙතෙක් කාලයක් පිියුම් ගැබෑඇතුළි පිරුණ සුවන්දත් එක්කම වාතලට මුදහරිනවා නමුත් බ්‍රහ්මණතුමා කියනවා මේ රතුපාට නෙලුම උදේ සූර්යා ලෝකයත් එක්කම පෙපුණා පාතෝසියා පුල්ල මවීත ගන්ද. මල පිපිලයි තියෙන්නේ තාම සුවඳහලරනේ ඒ මළ කොයි තරං සුන්දරද සුවඳද අංගීරසං පස්ස විරෝචමාන ලොවතුරා බුදුරජාණන් වහන්සේ. ධර්මාසන මස්ත ගෙහි බැබලිෙනවා. හරියට සූරයට වඩා තේජවන්තයි. අර සුවදහළල නැති මලට වඩා සීලේෙන්, ගුණේෙන්, කරුණාවෙන්, මෛත්‍රයෙන් භාගිතන් වහසගේ ගුණසුවනැ ලික් නෑ. එමනං සූර්යට වඩා බැබලිෙන. අංගීර සං ස්වර්ණවර්ණයෙන් බැබලන ලොවතුරා බුදුරජාණන් වහන්ස බලන්ට. රනාව තමයි බ්‍රහමණය සඳහන් කරයි එති මේ වෙලාවේ භාගිතුන් වහන්සේට සලු පන්සයනුත් පූජ කලාට පස්ස බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ දුර්ලභ රථන පහත් තිේෙනවා කියල පැහැදිලි කරවා. මේ ගාථරතනය පිළිබඳව සඳහන් කරහම අපේ ශාසනයේ රහන් වහන්ස නමක් වැඩහිටිය. මනෝමය රූපමවන්නන් අතර අග්ගස්ථානය දරපු අසූ මහස්්‍රාවකයෙන්න් වහන්සෙනවා මේ අසූ මහශ්‍රාවකයන් වහන්සේ පැවිදිවිච්චි කාලේ උන්හන්සිගේ සහෝදරයටත් පැවිදිවෙලා හිටිය චුල්ලපන්තකයන් වහන්සේ සහෝදරය තමයි මහාපන්තකයන් වහන්සේ ඉ මහාපන්තක මහරහතන් වහන්සේම තමයි තමන් ලබාගත්ත උතුම් රහත් බව ඒ උතුම් නිවං රසය මගේ සහෝදරයටත් දාානය කරන් ඕනෙ කෙළෙ හිතලා එක් කරගෙනඉල පැවිදි කලි පැවිදි කලාට පස්සේ ඉස්සරලාම පාඩන් කරන්න දුන්න ගාතාවත් මේ පිංගයානි බ්‍රාහ්මණතුමා කියාපු ගාතාවයි. මා සහතරක් ගෙවුණා එක වචනයක්වත් පාඩන්නේ. හාර මාසකට පස්සේ මහා පන්තකයන් ව හන්ස කියනවා ඔහොම මතක හිටි නැතු මෙහෙම පාඩං හදාරගණ්ඩ බැරූ මේ ශාසනය ඔබට කළ හැක්කක් නෑ. එනිසා සෙවරු හයි අස්කරල ගිහිල්ල ගිහි ජීවිතයවත් ගෙවන්ඩ කියලා. නමුත් ඉති ගිහිවෙන්න කැමැත්තත් නෑ නමුත් කරඩ දේකුත් නෑ එනිසා පාන්දරම පිටත් ඉෙන්ඩ තීරණය කලා. ඉති පහෝොදා තිබුණා ජීවක වෛ්‍යචාරිත්තුමන්ගේ ගෙදර බුද්ධප්‍රමක මහාසංගයට ආරාධනා කර බුධාන පිංකමක් ඒ දාන ලයිස්තුවේවත් තමන්ගේ නමනේ මම විහාරී ඉන්නකොටත් මගේ නම ලයිස්තුවයට ඇතුළත් නූුණනි එනම් මම යන නිසා නිසා අඩා අන්ඩාහාම පිටත්තු තැබැ අපේ භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තිීෙන් චුල්ල පන්තකයන් වහස දක්. දකරති චිල්ල පන්තකයන් වහසසි වාඩිනකොට පෙරමග භාගිතුන හසේ සක්මං කරවා. කරුණු කාරණා හල. චුල්ල පන්තකයන් වහන්සේ එක් කරගෙනගි හිල්ල. යෘදීෙන් මවාගත්ත සුදුරෙදිකඩක් අතට දීල. රජ රජහරනං කෙළමික පිරිමදිින්න කිරවා. ටික වෙලාවක් පරිමදිිනකොට. සුදුම සුදු වස්ත්‍රයේ. ටිකටිකව පැගැුවා. මේ තරම් පිරිසිදු වස්ත්‍රයේ කොහොම දව පැහැගැන්නුනේ වෙන කවරුවත්ඇවෙල්ල කුණු ගාල ගිය නෑ මං වෙනම කොත් වැඩැක් කලේ නෑ එක අතක්කුඩ තියාගෙන නතන් මගේ ශරීරයේ මත තියාගන ම මාතකින් පිරිමැත්් දෙකයි කළින්. එනම් මේ ගෑවිලා තියෙන්න්නේ මේ කුණු කයින් විහි දෙන කුණු කයින් පිට වෙන කුණුමයි. එහෙම කයයක් මයිම මේ දරන්නේ කියන කාරණාව විදර්ශනාවට නගන්ඩ පුළුවන් වුණ තුල්ලපන්තකයන් වහන්සේ එදා උදේ පාන්දර සෞ කෙලෙස්න සලරහත් වනා. අපේ බුදුරජාණන් වහසේ උදේ පාන්දර කාලෙ උදේවරුව නිමාවන්න කරින් සොල්ලපන්තකයන් වහන්ේර මුළු ත්‍රිපිට කේමි ගැෙනවා කාරමාසවක් තිස්සේ හතරපදගාතාවේක වචනයක් පාඩක් නැතු ඊටපු කෙන උදේවරුවම ළත්‍රපිටකීම දරාගත්තාඉද මික්ෂූන් වහසලට මේ කාරණාවිදිී පස්සෙ පුදුමයි එනිසා ආහනවස්වාමීණී කොහොමද භාගිතු වවාසේ වැඩි කළේ ආගේ වෙලය මතක් කලා මහලෙනි චොල්ල පන්තගගේ සංසාරි කරුමේ අදවදී ගෙවිල ගිය කියලා එදර මේ මතක හිටින් නැතමකක්ද සසර කරගත්ත අකුසල කරමයක පඵලය එනිස හැමෝටම පුදුමයි කුතුහලයක් ඇති වුණා ඒ අකුසල කරමයීම කද්ද කෙල දැනගඩ භාගිතුන් හස සඳහන් කලාමික දීර්ග විස්තරය කාශ්‍යප බුදුරජාණන් වහන්සගේ කාලෙත් මේ චුල්ල පන්තක පැවිද්දිෙක් මුළුත්‍රිපිටකේම දැරුවා විශාල ශිෂ්‍ය පිරිසකට දරමය කියල බුණා නමුත් එක දවස මේ ධර්ම දර විනේ දර ගරුවරයගේ ප්‍රඥ්ඥාවට කුමක් වුණාද සිහියට කුමක් වුණාද පොඩි වචනයක් වැරුණා මේ ගෙනගන්න ශිෂ්‍යයන් අතර හිටිය ටිකක් දුරුවල ශිෂ්්‍යයෙක් ගුරුවරය යම් හේතුවක් නිසා ඉගෙනගන්න අනික් ශිෂ්‍ය පිරිස මැද්දී අඥ්ඥානයා කල චෝදනා කළා පිරිසක් මැද්දි අග්ඥායක් කියපු වචනය නිසා ඒ ශිෂ්‍යයාගේ හිත ගොඩාක් පෑරුණා අංෙ අකුසල කර්මය තමයි මේ විපාක දෙ වාගදෂ්චරිතය අපිට කොච්චර වටීද අඥ්ඥාණයක් එක වච්චනය විපාක දෙන ඇැටි අපි ඒවාගේ වචන කීයක් කීදනෙකුට කියලා හිත්විිත්‍රිදවල ඇද්ද අපි කියාපු වචනය ඩා කොයි තරන් දරුණුද ඒ කාරණවා පවහිතන්න වටිවා. අපේ පේතවත්තු පාලිය තිෙනවා කරණමුන් පේතවත්තුරු එතනත් පැහැදිලි කරනවා වග දුෘෂ්චරිතයේ කොච්චර භානකද. ඒවාගේ නොයිෙක් අවස්ථාවන් වල තවත් කරුණු පැදිලි කරලා තිෙනවා. සමහරලාට පහත් වචන කියල හිත්‍ර දෙන වචන කියල අනුක්ක අනික් අයගේ හිත් පාරූප අවස්ථාව අපිටත් මේ වෙනකොට මතකත් නැතිව ඇති. කාටදේහෙම කිව්වෙ කියලා මතකත් නැතුව ඇති. මතක තියෙනවන එවන්න අයි ජීවත් වෙලා ඉන්නවන ළඟට ගෙල්ල සමාවවත් ඉල්ලන්ඩ තිබුණා එක වචනයක් මෙච්චර බලවද්ද කියර දැනගත්ත හම භාගිතුන් වහන්සගේ දේශනාව හැමදා මහනවන අපෙන් වෙන්ඩ තියෙන මේවාගේ අඩුපාඩු කීයක් අපිට මගඟ රෝගැන්න පුළුවන්ද. බනාහන් නැති ජීවිතයක් නොවටිනා නිරර්ථක ජීවිතයක්මයි අපි අතිරක කාරණාවක් පැහැදිලිකරි වක්දුෂ්චරිතය ගැන කියන්ට බුදුරජාණන් වහන්සේ ලිච්චවීන්ට සඳහන් කළා ලිච්චවීනී මේ ලෝකයේ දුර්ලබ රථන පහක්තියෙනවා එන් පළවිනි එක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ පරමුදුරර්ල බයි ඇයි භාගිතුන් වහසේ ඒ තරං දුර්ල බයි කියල කියන්නේ බුදුරජාණන් වහන්සේ අවුරදු සීයෙන් දාහි ලක්සිෙන් හමාරෙන් ලෝකෙ පහල වෙනවනමි මහා කල් පාසංකේ ගණන්ගෙ වෙනවා බුදුරු දෙන්නේෙක් අතර බුදු කෙනෙක් කියල කියන්නේ මේ ලෝකෙ පහළ වෙන හැබ මාර්ගලකරුවා. ශ්‍රේෂ්ඨත මාර්ගලකරුව තමයි භාගිතන හසෙනමක් කියන්නේ. හැබැවිම්ම කවුරු නිසා දරගල කළි අපි බොහෝ දෙනා වෙන්නුව අරගල කරනකොට උන්වහස අර්ගල කරන්නේ තමන් නිසා. කාට විරුද්ධව ධාරගළ කරන්න තමන් සතු කෙලෙස් වලට විරුද්ධව. බොහෝ දේවල් ලබාගන් ඩරගල කරන අතර. උන්වහන්සේ සක්විති රජකමත්තාත් හැරලා මේ විශ්වයේ පහළවෙච්ච සුන්දරම කාන්තාව බිරිඳ හැටියට හිටිය ඇත්ත් හැරලා එදාම පදිච්ච පුතත්තත් හැරලා මේ අරගලය කරන්න සංසාරෙන්ය තරවෙන්ට ති ඒ කරපු අරගලි උපවාස කොයි තරන් කල්ලු පවාස කළාද අවුරුදු හයක් ආහාරපාන වර්ජනය කළා. හිසා අතගානකොට කෙස් ගස් ගැලවිලා හුළකට යනවා. අත පයිස් පර්ෂ කරනකොට ලෝම ගස්වල මුලකුණු වෙලා එයි ජීවේනේ ප්‍රාණේනය පෝෂණයනය මුල් නරක් වෙලා ඒව ගැලවිලා හුළඟට යනවා. බඩට අතතියනෙනකොට පිටකොන් දහුවෙනවා පිටකොන් අර්ථගානකට බඩපොත්දහුුවෙන. අවුරුදු හයක් මහපුදුම දෂ්කරක් ක්‍රියාවක්. කාටේරෙහිවද මිඋපවාසය තමන්ටෙරහිව සංසාර දෙගින් දිගට මේ දුක උරුම කරගත්ත කෙලෙස් සොලට විරුද්දව. ඇන්ග තමයි මහපුදුම හිතුවක්කාරයෙක් පෝසතාණන් වහන්සේ නවක් කියල කියන්නේ අසී මාන්තික හිතුවක්කාරකෙනෙක්. හිතුවක්කාරය කල කැෙන තමන්ට එහිතන දෙේ කරන කෙනට. අවශ්‍යතාවේල උතුරා බුදුවෙෙන්්ඩ එනිසා දස බිම්බරක් මාරසේනාවටවත් බයිනයඒ සඳහන් කරනවා නේ මාර්රයා එන වෙලාව කොයි තරම් බිහිසුද කියලා දෙවිය දිවිලෝකෙටම ගියා බ්‍රහ්මයෝ බ්‍රහ්මලෝ කෙටම ගියා බෝසතනන් වහන්සේ වටකරගෙන හිටපුවයි මාර්යටේඒ තරම් බයි බුද්දධවන්සට්ට කතාවිලියනෝ සඳහන් කරනවා මේ මාරයා පැමිණෙන වෙලාව මොනතරං බිහිසුුණුද පහළට ගලන ගංගා ඉහලට ගෙලිුව කියලා. මාරයට බයි එතනින් ඉහාට අපිට තව කතා කරන්න දෙයක් නෑ. බෝසතනන් වහන්සේටත් බහිතෙන් නැද්ද. බෝසතනන් වහන්සේට හිතතුනේ මොනවාගේ සිතුවියි ලද්ද කියන කාරණාව දර්මය සඳහන් කරනවා. ගිනිහුලක් ගාවට පලළගෙටියවෝ අවුත් අපහු යන්න සුළු පිරිසයි. සෙද හැන්ගෙන්න්නේ මගේ ප්‍රඥ්ඥාව නැමති. ගිනිහුල ළඟ. මාරයාගිමි නිමක් නැති මහා පිරිස. ගිනි හුලක් ළඟ පළංගෙටිය වගේ විතරයි කියලා. ගිනිහුල කවදාවත් පළගටියට බයනෑ. ඉන්න බෝසධාණන් වහසේ මාරයා දකින්නේ පළගටීව පිරිසක් විතරයි කිය. ැයි තමංගාවව ඉන්නවා කාටවත්ව පෙනුනාට තමන් කොඳට දන්න මේලෝකෙ කිසිීම කෙනෙකුට පරාජී වෙන්නේ නැති මහශක්තියක් දරන යෝදයෝ දහදමික්. ඒඇ මනාව ප්‍රගුණ කරලායින්නේ. මන පුහුණුවක් ලබලයින්නේ මේලෝක පරාජය කරන්න සමතිෙක්නේ එනිසා තමයි බයිනැති කෞද යෝදයෝ දහදෙන එක්කෙනෙක් පාරමී උපපාරමී පරමත්ත පාරමීයාද විදිහට ආකාර තුනකින් ප්‍රගුණ කරලා පුහුණු කරලා ඉන්නේ ධනපාරමිතාව සීල පාරමිතාව ප්‍රග්ඥා පාරමිතාව මෛත්‍රී පාරමිතාව නයි්ක්‍රම්ය පාරමිතාව මේ විදිහට ප්‍රගුණ කරපු පාරමිතා දායක් තියෙනවා මේ පාරමිතා දාය යම් කෙනෙක් පූරණය කලානං මේ විශ්වය මාරයටවත් බයිනති කෙනෙක් ඉනිසා කාටවත් බයිනැතුව තමන්ගේ අරගලයේ අග්‍ර පලේ මනුෂ්‍යත්වය අග්‍ර පලේ සම්මා සම්බුද්ධත්වය ශක්ෂාත් කරන්න ගයාවේ බෝධි මණඩලේදී උුණුහසිර පුළුවන් වුණ හැබැයි එවන් ශ්‍රේෂ්ට උතුමන් ලෝක පහළවෙන්නේ අතිශයම කලාතුරකින් නිසා භාගිතන් වහස කේල කියන්නේ ලෝක පරම දුර්ලබ මනුෂ්‍යත්තේ අග්‍ර පලය වෙච්ච උත්තමරතනය දෙවනියට සඳහන් කළා ටිච්චවීනිී භාගිතුන් වහන්සේ දේශනා කොට වදාද එ නිර්මල ධර්ම පර්‍යාප්තිය දේශනා කරන ශ්‍රාවකය ඇදුර්ල බයි කියලා භාග්‍යතුන් වහන්සේ ගේම ධර්මය දේශනා කරන ශ්‍රාවකය දුර්ල බයි කියල දේශනා කළා ක දේශාවක් කරනවන එක භාගිතුන් වහසගේ වෙන්ඩුවනේ ඒ භාගිතුන් වහන්සේට අයිතිකාරය මේ ධර්මේ අයිතිය සාරිපෘත්්‍යයන් වහන්සේට දෙන්නේෑ භාගිතුන් වහන්සේකද බුදුරජාණන් වහන්සට පල්ලහින් වැඩෙන්නේමසාසනයේ පලවි නි ශ්‍රාවකය සාරිපෘත්යන් වහන්සේ ඒ සාරිපපුත්තයන් වහන්සේටවත් ධර්මරත්නය අයිතිය දෙන්නේ හැමදාම ධර්මරත්නය අයිතිය භාගිත නාස සතුයි සංගරත්නය අයිති ඇත් එහෙමයි. එතකොට මෙවන් ධර්මය මේ ලෝකයේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑහ. අපට නිවනට අවශ්‍ය ප්‍රමාණය භාගිත නොහසේ අපේ ත්‍රිපිටකේට ගොුණු කරන්න භාගිත වොහසේ අනු දැන වදාර යිති. භාගිතුන් වහන්සේගේ අනුමැතිය ඒ සඳහා ලැබිලයි තියෙන්නේ. හැබැ භාගිතුන් වහසේ අවරුදු හතපහ ජීවිත කාලය තුළ දේශනා කරපු සියලුම ධර්මකොටස් ත්‍රපිටක නෑ. අපේ නිවනට අවශ්‍ය ප්‍රමාණය තමයි භාගිතුන් වහස මේ ගුණු කරලා තියන්නේ. දෙහෙම නෑ කියන්ට උදාහරණ ඕන තරන් තියෙනවා. සාරිපෘද්‍යයන් වහස පිරිිවක් පැවට පස්සේ. ුද මහරහතන් වහසේ සාරිපතයන් වහසගේ ධාතුන් වහසලා පෙරහංකේක තැම්පත් කරගෙන ගෙනල්ල ආනන් ද හාමුදුුව ගාතර දුන්නහම. ಆ දුරුව ාතුන් වහන්සලා බදුජායන් වහසට පින්නන අපි භාගිතුන් වස ධාතුන් වහන්සල සහිත පෙරහන ශ්‍රී හස්ේ දයාගෙන භික්ෂූන් වහන්සල ළග සාරිපුතයන් වහසගේ ගුණ ගායන කළ ගාතා පන්සීයගෙන් ගුණවරණ කලා නමු අපේ පිටකේ තියනෙ ගාතා පන්සීයකින් ගුණවැැනුව කියලමිසට ඒතා ඒ ගාතා පන්සීය ත්‍රපිටකේ නෑ අං ඒ වගේ භාගිතුන් වහසසි දේශනා කර හැම කාරණාවක්ම මත්‍රපිටකේ නෑ. නමුත් අපිට අවශ්‍ය ප්‍රමාණය මේ පිටකට ගොුණු කරතිනවා. අපේ පිකිසිම හැනකකිසිම ආකාරීෙන් මි්‍රපිටකගේ වැර දිනේ වෙද චට්ට ංානාව කරන වෙලාවි. මෙත්‍රිපිටකේ වෙනස් වෙලාද කියන කාරණාව තමයි පරීක්ෂා කළි. රටවල් දහයක් විසර තියෙනවා බෞද්ධ රටවයි.ඒ සියලුම රටවල්ල් නියෝජිතයව බරමට එකක තිලා. එක රටකින් ගෙනාපු පිටකේ ඒයි කියවෝනො. අනිෙක් සියලුම රටවල්ලොලිින් ාපු නියෝජිතවූ තම තමන්ග ටිින් අරගන ත්‍රිපිටක පොත. පෙරලගෙන බලාගෙනන්නවා. අන්තිමට සියලුම ග්‍රන්ථටික සධ්්‍යායනා කරලා ඉවර වෙනවා. ඔය සධ්්‍යායනා කරන ග්‍රන්තයට වඩා අපේ ගන්ථයේ ඇල පිල්ල වැඩි කිය කියට නැත්තන් මේ වචනය වැඩ මේ වචනය නෑ කියල කියන්ට එකම තැනක්වත් නෑ. ඇල පිලිස් පිළි මුද්‍රණ දෝස නිසා අඩු පාඩවෙච්ච තැන්තියෙන්ට පුළුව අපිත් එෙම තියෙනවා. තින් සමහලට දරණ දසයක් තියෙ පුළුවන් නමුත් පික වෙනක් නැමේ මුද්‍රණ දෝසයක් නිසා තමයි. භාගිතු වහස ධර්මය ගුරුවරය කියල කරගත්ත කියල කියමනක් සමාජිතයන්නේ. බුදුරජාණන් වහස කොතනවත්. තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය තමන්ගගේ ගුරුවරය බවට පත් කරගඩි නෑ. එ ධර්මය ගුරුතන් හි කියය නෑ. ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ගුරුවරය නම් ඇයි අපි මුලිම බුද්ධන් සරණංගච්ඡාම කියන්නේ. භාග්‍යතුන් වහසේ ග ගුරුවරයන සල සරණය ඇඩුවන් එන අපිට ඉස්සල්ල කියන්නේ නේ දම්ම සර නංගච්චාම කියලා. මවත එහම එකක් භාගිතුන් වහස දේශනා කරලා නෑ. අග්‍ර උපස්ථායික ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සට වදිනකොට ගුණ කීක් කියවද. මුලින් සඳහන් කරපු නවස්කාරපාටයේ ආනන්දයන් වහසේ භාගීත වහසිර වන්දනා කරපු ගුණපාටේ තරමක් මීටත් වඩා ගුණපාටයේ දිගයි දෙන් කරුණු කීපයක් අත්හැරල තමයි මේ කෙටිකරල සධ්‍යායන කරන්නේ නවස්කාරපාටයේ දිගෙන නිසා දම්මස් සාමිස්ස බුදුරජාණන් වහසේ ධර්මයට ස්වාමයක දම්ම රාජස්ස ස්වාමීණ මේ ධර්මයට ඔබහන්ස මයි රජු ඔබහන්සේ ධර්මයට ස්වාමිය ඔබහන්සේ ධර්මයට රජෙක්. දම් මිස්සරස්ස ඒෂවර කල කැනෙ ලෝකෙ මව්පු කෙනා කියල සම්හරාගං වල කියනවා ආනන්දන් වහන්ස කියනවා මේ ධර්මය යිෂවරයබහන්සේ මේ ධර්මය ඔබවහන්සේ නිසයි එමනන් මේ ධර්මරත්නයටත් බුදුරජාණන් වහසේගෙම සරණයි එහෙම මිසක් ධර්මයේ භාගිතුන්හසගේ ගුරුවරය නමිේ. යම් තැනක භාගිතුන් වහසේ පාලිපිටේ සඳහන්කරපු කරුණ සද්ධම්මූ ගරුකා තබ්බූ මේ ධර්මය ගුරුතන් හිතබනවනෙමයි මේ ධර්මය ගරුතන් හිතබනවා ගරුයි ගුරුයි කල කෙනෙ දෙක නමුත් මේ ගරුතන් හි තබනවා කියන කාරණාව සිංහලෙන් මුද්‍රණය කෙන්න තැන ගරු ගුරු වෙලා තියෙනවා. පාලිපිටවෙනි වැරදිව තියෙනවා මුදරණ දෝෂයක් නිසා ගරු කියනක ගුරුවෙච්ච නිසා තමයි ධර්මය ගුරු තන්හි හැබුව කියනෙ කාරණාව සමාජයට එන්ඩ ඇත්ති. ඉතින් භාග්‍යතුන් වහසගේ ධර්මයට අුතෙන් ඇල පිල්ලක්වත් එකතු කරඩත් මේ ලෝකෙ කාටවත් බෑ. මේකගේ ෑලපිල්ලක්වත් අයින් කර්ඩ සමත් කෙනෙකුත්නෑ මනාව පනවලයි තියෙන්නේ. මනාව පිහිටවලයි තියෙන්න්නේ. අපිට අමුතුුවෙන් මේ ධර්ම ඇතුළේ කෙටිපාරවල් හොයන්ට දෙයක් නෑ නිවනට අපේ නිවනට අවශ්‍ය කෙට්ටිම ක්‍රමයේ කෙටිම පාරතමයි මෙිත්‍රපිටකේතුළ තියන්නේ. මේ ධර්ම කාරණාව ඇතුලි ඇත මේ පිටකේ ඇතුළි මේ විශ්වයේ යම්ප්‍රමාණයක් ජීවත්වෙනවද එස් සියලු දෙනාගීම නිවනට හේතුවෙන කාරණාව ඔයි පිටක ඇතුළ තියෙන. අනිවාර්ෙම සංසාරය කෙරවල කරන හැටි පෞද්ගලිකව තම මන් සසරග ඩිමා කරන හැටි එපිට ඇතුලි තියෙනවා. අවශ්‍ය පරිහරණය කරලා ශ්‍රවනය කරලා තමන්ග නිවනට උපකාරවෙන තැන හොයාගන්න එකයි. ඒහින්ද මේ ධර්මය මනාව ශ්‍රවනය කරන එක හැමකිනාගම සංසාර විමුක්තිය ඒ කාන්තයෙන් තහවුල් කරන්න හේතුවා. නිනිසා මනාව ධර්ම ශ්‍රවණය කළේතු්‍රී. ශ්‍රවනය කර නිර්මල ධර්ම පරාප්තියම ශ්‍රවණය කළේතුයි. පංකං කරල ප්‍රාර්ථනා කරඩ වටිනවා නිවන් දක්නාා ජාති දක්වා නිර්මල පර්‍යාප්තිය සන්නෙන්වා නිර්මල පර්‍යාප්තිය දරන්නෙෙන්වා නිර්මල පරි්‍යාප්තිය අර්ථපිරික්සන්නෙෙන්වා වචනයෙන් වචනය ප්‍රගුණ කරන්නෙන්වා ප්‍රර්ථනා කරන්න වටිනෝ. එහද එහෙම නිර්මලම ධර්මය දේශනා කරන ශාවකයා දුර්ල බයි කළ දේශනා කරා. භාගිතුන් වහන්සේ දේශනා කොට වදාල අතින් නිර්ණුවල ශ්‍රීසත් ධර්මයේ දරාගත්ත කෙන දුර්ල බයි. ධර්මශ්‍රවනය කරල ඒ ධර්මයේ මනාව දරාගත්ත කෙනා දුර්ල බයි තුන්වෙනි කෙනා. ධර්මය දරන්නේ අහනෝ විතරයි දරන්ඩ කල්පනාවකනේ. හතරවිනියට දේශනා කළා. ඒ නිර්මල ධර්මය දරා ගත්තත් ධර්මය හොඳටම දන්නවා දැනගත්තත් ධර්මයට අනුව ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙන කෙනා දුරල බයි. කතරවෙනි පුද්ගෙලයා දන්නවා නමුත් යතුළ හැසිරෙන්නේ. දෙ අපේ සමාජයෙන් අපි අතරින් ඕන තර ඕන තර විද්්‍යිමානඒ කාරණාව මොකදම සඳංන්කලි අපි උනත් අර ගත්තු අපි දන්නවානි පන්සල්. පන්සිිල් ලුල් ලංගනය කරන කොහොදනෑ. අපි හැමෝම දන්න ඒක බාගිතු වසේ තහන කරලා තින බොත් අපි දන්න පන්සිිල් ුල් ලංඟගනී කරන යනජන අපි උල්ලංගනී කරනවාවද නැද්ද කාරණාව දැන්න දැන අපිට පිටු පානවා. මව්පියන්ට නොසලකනේ කොහොදනේ අපි දැනදැන කයි තරම් මව්පියෝන් අතරල දන්නවද. කළගුණ සැලකීම කොයිතරන් උතුම්ද කියල බාගිතුන් වහස ඊලංක කාරණනාද පැදිලි කලි. මේවාගේ අපේ මට්ටමින් අපි දන්න ධර්මකාරණාව වත් අපි ක්‍රියාත්මක කරන්න නැතිකොට මේ ධර්මයේ දැනගෙන ධර්මයේ දරාගෙන නවත් ප්‍රතිපත්තියේ හැසිරෙනය බොහොම දුර්ල බයි කියනකොට අපිටම ඇට හෙනවා අයක කොයි තරන් දුර්ලබද කියලා. අවසාන කාරණාව කළගුණ දන්න කළගුණ සලකනායේ මේ ලෝකේ විරලයි දුර්ල බයි කියර දේශනා කළා. දෙතමයි පස්වෙනි රතනය කළගුණ දන්න කෙනා නමුත් එහෙමයි දුර්ලබයි. ඒ මාතෘකාව යටත අපිට කොයි තරන් කරුණු ගැඹුරට සාකච්ඡා කරන්න පුළොහඳ මේ කකෘතවේදීත්වය පිළිඳවූ. කතඥෝ කතවේදී දුල්ලබෝ පුග්ගලෝල් ලෝකස්සමින් කළගුණ දන්න, කළගුණ සලකනාය මේ ලෝකෙ දුර්ල බයි කියනෙ එක භාගිතුනහසේ මැනවින් දේශනාකරපු තැන් බොහොම ඇත්තියෙන. අපිහිතන කාරණාවට වඩා හරි සංකේර්රණයි භාගිතුන් වහස පෙන්නනටික. භාගිතුන් වහසගේ දේශනාවතයන්නේ යම් කාලයක් නැත යම් කෙනෙකගේ ජීවිත කාලය තුළ කවුරු හරි කෙනෙක් ඕවට දීලතින්නේ එක මේක වතුරෝගරක් විතරන තමන් ගිද්දිවි පවතිනතුරු ඕහ අමත කරන්නිපා කියලා පතුර වගුරක් දුන්න කරා නමුත් අපිට ජීවිතය දුන්න අම්මත් අමතක වෙන කාලය පතරෝගුරක් දුන්න කෙනා කොයි වගේද මේ ජීවිතයේ දන්දුන්නු අම්මත් අමතක වෙන යුගයකට අපි ඇවිල්ල තියෙන ඉති එහෙම කල්පනා කරලා බලහම අපි භාගිතුන් වහසිට කොයි තරන්න සලකනවාද භාගිතුන් වහසෙත් අමතක කරලා කොච්චර දේවල්වලට කාලයේ යොම් කරනවාද කෝලයේ කාලය වෙන් කරනවාද කා කැප කරනවාද. මේ විසි හතර පැය දවසේ වැඩකීයකට කැප කරනවාද. නමුත් මේ මනුස්්‍ය ජීවිතයේ බුදුරජාණන් වන්සේ නිසා. මේ අතපයි මේ ඇස් දෙක කන් දෙක හිතන්ඩ පුළුවන් සම්පූර්ණ සරෝ සම්පර්ණ පුද්ගලයකුුණ වෙන කවුරුවත් නිසා පෙර ශාසනවල අනන්තවත් පින්කරුපයගේ ප්‍රතිඵලයක් ඇැටියට අයි මෙහෙම ජීවිතයක් කම්භ වෙලාති. පින්කලානම් පින්කලේ බුද්ධ ශාසනයක විතරයි. ධනදාන්නේ හම්බවුනාන දුකක් අඩුවක් නැතුව ජීවත්තෙනවනක් ඒ බුදුරජාණන් වහස නිසා පෙර සංසාර දන්දීලා. දන්දෙන්ට කියලදුන්නේ බුදුරජාණන් වහන්සේ. යම් නුවනක් ප්‍රඥ්ඥාවක් ලැබුවනක් බුදුරජාණන් වහන්ස නිසා. එවන් උතුමන් වහන්සෙල උදෙසා කරපු විවිධ පූජාවන්ගේ ප්‍රතිඵලයක් ඇැටට මහත්ත්‍යව වුණු ප්‍රඥාවල් පවා. ි ලබල තියෙනවා එතො ඉසිියල්ලම භාගිතුන් වහසේ නිසා නං අපේ මුලින්ම කළගුණ සැලකයේ යුතුයි බුදුරජාණන් වහැසිට නමුත් ඒකයින්මම කීව ජීවිත කොච්චර දේවල්ලෝට කාලයේ කැප කරන්න අපි ඉඩ තිෙනවාද නමුත් කීයෙන් කී දෙනාටද උදේට තබා හවසටවත් බුදුම් වදින්ඩ වෙලාවක් අපේ වෙලාවක් නැත් ඒකට අපි වෙලාක් නැති සිල්ගට විනා වෙලාවක් නැතිෙ ගුණපුරන් අපට වෙලාවක් නැත්තේ බනාන්ඩ කතා කර කිවොත් යම් බනක්කාන්් යන් ධානයක් දෙන්න යම් සිිල්ගන්්ඩ අපි කියන්නේ කැමති වෙලාවක්කොයි කියලා ඇත්තර මේගොන්ට වෙලාව හම්බින්නේ කොයි කාලද මං කියන්නේ වෙලා වහම්බිෙන අපාහි දන තමා ඇ අපාට යනකම්යාලට වෙලාවක්නේ ඇැද එහිදි නිමාඩු කොහොමත් නෑ එක දිගට කල්ප කාලාන්ත්‍රරයෙක් පපිච්චෙන්ඩයිතියෙන. එතකොට තේරන්න පුළහන් එදා වෙලා වෙන් කර ගත්තේ නැත්තේ කියලා. කළගුණ සලකන අයි ලෝකෙ බොහොම දුරලබයි. හැම කාරණාවක් ඔස්සේම කතා කළ යුතු මාතුරුගාවක්. දෙනිසාම් මේ දුර්ලභ කාරණක් පහා ලෝකයේ දුරලබ රතන පහ ැටියට අයි භාගිතන ව හස දේශනා කළේ ලොවතු රාබුදුරජාණන් වහස දුර්ලබයි ාගිතුන් වහසේගේම ධර්මයේ දේශනා කරන කෙනා දුරල බයි. ඒ දේශනා කරන ධර්මයේ මනාව දරණ කෙනා දුරල බයි. ධර්මේ දරාගත්තත් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ හැසිරෙන කෙනා දුරල බයි, කළගුණ දන්න කළගුණ සලකනයලෝක දුරල බයි. කියන කාරණාව පැහැදිලි කරලා භාගිතුන් වහසේ ධර්ම දේශනාව නිමා කරහම විශාල පිරිසකඩේ දේශනාව මහත් වූ යහපදක්ගෙන දුන්නා. ක වෙේලාත් ඉක්මග හිල්ල තියෙන නිසා. තුම් පින්ග ානනි ස ත්‍රදේශනාව තුළින් මේ ලෝකයේ දුර්ලබම රතන පහක් පිළිබඳව අපි බොහොම කෙටියෙක් නමුත් කරුණු සාකච්ඡා කරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මහගුණ සම්පත්්‍යය පිළිබඳවල්. අල්ප ස්වල්ප්‍ර ප්‍රමාණයක් වචනක ීපයකින් සාකච්ඡා කළලා මේ කරුණන්ටික ජීවිතේයට එකතු කරගන දුර්ලබ පුද්ගලයන් අතර දුර්ලබ රතනයක් බවට පත්තෙන්ඩ මේ ජීවිත කායී තුළින් ඔබටත් භාග්‍යතුන් වහසගේ කරුණාවෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කියලා අශිරවාද කරන. පන්නතුනි අද මෙ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරුම් ලබනවා මහරගම පතිර ගොඩ පදිංචි ජයන්ත ගුණසිංහ මහත්මා තුශාරී ප්‍රයදර්ශනී මහත්මිය සහ වෛද්‍ය ලහිරු ලක්මාල් පුතනුවන් උපපොලිස් පරීක්ෂක නෝජ් තරුණ පුතනුවන් සෙන්න්ටල් මූල් ්‍යායතනයේ සේවේ නියුතු ඉසිත පංකජ පුතනුවන් යනමී පිරිස විසින් ධර්මදේශනාවේ දායකත්වය දරණ බවස් සෙහිපත් කරනවා උතු මරමුණ හැටියට සෙහිපත් කරනවා නිධන ප්‍රාප්තියට පත්ව වන ජයසේන පියාණන්ට මාග්‍රට් බොතේ ජුමෑැනියන්ට එවගේම දෙපාර්ශයේම මීගයේ සියලු මඥාතීන්ට පු්ාන මෝදනා කිරීම මේ උතුම්කින්ක මේ ප්‍රධාන පරමාර්ථය වන අතර ජයන්ත ගුරු සිංහ සහ තුශාරී ප්‍රදර්ශනී වන අප දෙදෙනගේ තිස් දෙවන විවාහ සංවත්සරය වෙනුවෙන් දරුති දෙනාටත් පැමිණි සියරු දෙනාටත් ලක්වැසි සියරු දෙනාටත් ලෝවැසි සියරු දෙනාටමත් උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා දේශකෑණන් වහන්සේට තවචිරාත්කාලයක් නිදුක් නිරෝගීව වැඩහින්ද ලෝකසාාසනයේ කටයතුල් නරතවෙන්ඩ ශක්තිය දහිරිය නිදුක් නිරෝගි භාවය චිරජීවනය සැලසේවා. ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් ප්‍රාර්ථනී ආකාරයෙන් අමා මහන් නිවනිින් සැනසෙන්ඩ මේ පුුණෙ ධරමයන් ඒතු වාසනාවේවා කෙල බොහෝම සත්පුරුෂ ස්වභාාවීෙන් අපටත් පුුණ්්‍යානුමෝදනා කරලා තියෙනවා දායිකු පිරිසවිසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදං වීවා ආශිරුවාද කළ සියරු දෙනාට මරත්නත්ත්‍රී ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාාවේ චිරජීවනය උදාවේවා ඉතාම මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමමාමහන් නිවනිින් සැනසන්ඩ මේ සියලු පුර්ණනිධර්මයන් හේතුවාසනාවීවා කල ප්‍රාර්ථනා කරම. ආකාසට්හාාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පු්ඥන්තං අනුමෝ දෙත්වා චරං රක්කං තුළෝක සාාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍යිය සම්පත්ති හේතුච. पीत भवतु लोको चे राजा भवतु दम्मिको